ආයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් plant technology youtube channel එකත් එකතු වෙන ඔයාලව. ඔන්න ඉතින් අදත් මම ඔයාලට ගොඩක් වටින වීඩියෝ එකක් තමයි අරන් ආවේ. ඉතින් අන්තූරියම් ඕකිඩ් වගේ මල් වගාවක් කරන අපිට මේ ගස්වල මල් පිපීම තමයි ගොඩක් වැදගත් වෙන්නේ. මොකද මේ ශාකයට ආර්ථිකමය වටිනාකමක් ලබා දෙන්න පුළුවන් වෙන්නේ මේ මල් මගින්. ඉතින් අපිට මල් පිපෙනවට අමතරව මේ ශාකයේ පැලදැමීම කියන කාරණයත් ගොඩක් වටින කාරණයක් වෙනවා. මේකට හේතුව තමයි මේ අලුතෙන් පැලදැමීම මගින් තමයි අපිට මේ ශාක වර්ගය බෝ කරගැනීමට හැකියාව තියෙන්නේ. ඉතින් ඔය වාණිජ වැන්තුරියම් වගාව කරනවා නම් එහෙම නැත්නම් ඔයාගේ ගෙවත්තේ අලංකාරය සඳහා වැන්තුරියම් වගාව කරනවා නම් ඔයාට අලුතෙන් පැල ලබා ගැනීම ඉතාමත් වැදගත් කාරණයක් වෙනවා. ඉතින් ඔයාලගේ මල් වගාවේ මේ වෙන විට අලුතෙන් පැල ඇති වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට තවදුරටත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ මම අද කියලා දෙන දියරේ යොදාගත්තොත්. ඉතින් ඇන්තුරියම් ඕකිඩ් වගේ මල් ශාකවල අලුතෙන් පැල එන්නේ නැති හේතුව ලොකු ගැටලුවක් නම් අදින් පස්සේ ඔයාලට මේ හේතුව ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් වීඩියෝ එක යන්න කලින් මතක් කරනවා අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයා තාමත් plant technology youtube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඊට හැපෙත තියෙන bell icon එක click කරලා all notification on කරගන්න. ඉතින් අපි වීඩියෝ එක පැත්තට ගියොත් මේ සඳහා අපිට අවශ්‍ය කරන්නේ කතුරු බුරුංග ශාකයේ පත්‍ර. ඉතින් ඔයාලා දන්නවා කතුරු බුරුංග ශාකය කියන්නේ ගොඩක් ගුණ ඖෂධීය ශාකයක්. අපි මේ කතුරු බුරුංග ශාකයේ පත්‍ර යොදාගද්දී අපි මෝරපු පත්‍ර මේ සඳහා යොදාගන්නේ නැහැ. අපි දළු කොටස් තමයි මේ සඳහා යොදා ගන්න ඕනේ. මේකට හේතුව තමයි මේ කතුරු බුරුංග ඇතුළු සියලුම ශාකවල දළු කොටස් වල වැඩි සාන්ද්‍රණයකින් ශුද්ධ සහ මහා මූලද්‍රව්‍ය අන්තර්ගත වෙනවා. ඒ වගේම චල අචල කියන මූලද්‍රව්‍යත් අන්තර්ගත වෙනවා. ඒත් එක්කම වර්ධක හෝමෝන වර්ග මේ දළු කොටස් වල ඉතාමත් අධික සාන්ද්‍රණයෙන් තියෙනවා. ඉතින් මේ හේතුව නිසා තමයි අපි දළු කොටස් මේ සඳහා යොදාගන්නේ. ඉතින් කතුරු බුරුංග කියන්නේ රනිල කුලයට අයිති ශාකයක්. ඔයාලා දන්නවා මේ කුලයට අයිති ශාක රයිසෝබියම් කියන බැක්ටීරියාවත් එක්ක එකතු වෙලා රනිල මූල ගැටිති වල නයිට්‍රජන් තිර කිරීම කියන ක්‍රියාවලිය සිද්ධ කරනවා. මේ මගින් වායුගෝලයේ තියෙන නයිට්‍රජන් පසට පොහොරක් ආකාරයෙන් ලබා දීම සිද්ධ වෙනවා. ඉතින් ඒ කාරණෙන් ගත්තත් මේ රනිල කුලයේ ශාක ඉතාමත් වැදගත් ශාක වෙනවා. ඒත් එක්කම කතුරු බුරුංග කියන්නේ ඉතාමත් හොඳ පෝෂණයක් සහිත ශාකයක්. ඉතින් ඔයාලා ගෙවත්තේ කතුරු බුරුංග පැලයක් නැත්නම් අනිවාර්යයෙන්ම සිටුව ගන්න කියලාත් මතක් කරනවා. අපි කතුරු බුරුංග යොදාගත්තී මේ කතුරු බුරුංග ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි කොළ කතුරු බුරුංග සහ රතු කතුරු බුරුංග. ඉතින් මේ වර්ග දෙකම අපිට මේ සඳහා යොදා ගන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් මම කලින් කිව්වා වගේ දළු කොටස් ටික මේ සඳහා යොදා ගන්න. දළු කොටස් ටික මේ සඳහා යොදාගත්තට පස්සේ අපි ඊටමත් කුඩාවට මේ දළු කොටස් ටික කපා ගන්න ඕනේ. ඉතින් ඔයා ඊට පස්සේ අඹර ගැනීම කරන්න ඕනේ. ඔයා අඹරනවා නම් තමයි මේ දළු කොටස් ටික කපා ගැනීම සිද්ධ කරන්න ඕනේ. ඉතින් ඔයාට මේක බ්ලෙන්ඩර් කරගන්න පුළුවන් ඉතාමත් පහසුවෙන්. ඉතින් ඔයාගා බ්ලෙන්ඩරයක් තියෙනවා නම් ඔයා කුඩාවට කැපීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට කෙලින්ම අඹරා ගැනීම කරන්න පුළුවන්. ඉතින් මේ කොටස් ටික අඹරගත්තට පස්සේ අපි වෙනම භාජනයක් අරගෙන මේ කොටස් වල පරිමාවටම සමාන ජලය පරිමාවක් එකතු කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ කොටාගත්ත අමුද්‍රව්‍ය කොටස් එකක් ගත්තොත් අපිට මේ සඳහා ජලය කොටස් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ ආකාරයෙන් ජලය සමග මිශ්‍ර කරලා අපි පැය දෙකක් පමණ තියන්න ඕනේ. පැය දෙකක් පමණ තිබ්බට පස්සේ අපිට දැක් ගන්න පුළුවන් ඉතාමත් හොඳට පෙන දාලා මේ දියරය හොඳින් මිශ්‍ර වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේ දියරය පෙරා ගන්න. ඉතින් අපි මේ දියරය පෙරා ගත්තට පස්සේ අපිට පුළුවන් දැක් ගන්න ලා කහකොළ වැහැති ද්‍රාවණයක්. ඉතින් මේ ද්‍රාවණය තමයි අපි මේ දියර පොහොර විදියට භාවිතා කරන්නේ. අපි මේ දියර පොහොර භාවිතා කරද්දී ඉතාමත් සුළු ප්‍රමාණයක් තමයි භාවිතා කරන්න ඕනේ. ඒ කියන්නේ අපි බිංදු කීපයක් තමයි යොදා ගන්න ඕනේ. ඉතින් ඔයාලට තවත් දෙයක් මතක් කරනවා ඒ තමයි මේ දියර පොහොර එක කල් තබා ගැනීමට හැකියාවක් නැහැ. ඉතින් අපි මේ දියරේ ශාක වලට යොදන විදිය ගැන කතා කරොත් අපි මේ දියර යොදන්න ඕනේ බිංදු කීපයක් සතියකට වතාවක්. ඉතින් මේ බිංදු කීපය අපි යොදද්දී මේ ශාකයේ මූල පද්ධතිය වටේට සහ කඳට වැටෙන ආකාරයට තමයි යොදන්න ඕනේ. විශේෂයෙන්ම මේ දියර පොහොරත් එක්ක ක්‍රියාත්මක වෙන්නේ ඇන්තූරියම් සහ ඕකිඩ් කියන මල් වර්ග දෙක. ඉතින් ඔයාලට මේ දියර පොහොර එක යොදාගෙන ටික දවසකට පස්සේ දැක් ගන්න පුළුවන් වෙනවා ඔයාගේ මල් වගාවේ අලුතෙන් පැල දාලා තියෙන විදිය. ඉතින් මේ ආකාරයෙන් ඇතිවෙන පැල ඉතාමත් දුර්වල පැල. මේ ආකාරයෙන් දුර්වල පැල ඇතිවීමට හේතුව තමයි අපි මේ දියරෙන් උත්තේජනය කරන්නේ ශාකය අලුතෙන් පැල දැමීමට. නමුත් මේ ශාකයට ඇත්තටම පැල දැමීමට හැකියාවක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාවකදී අපි කරන්න ඕනේ මේ ශාකයට
මේ පැල වර්ධනය කරගන්න හොඳට පෝෂණය ලබා දීම. ඉතින් මේ සඳහා ඔයාලට නයිට්‍රජන් සහිත පොහොරක් භාවිත කරන්න පුළුවන්. ඔයාලා කාබනික පොහොර භාවිත කරනවා නම් ඔයාලට පුළුවන් නයිට්‍රජන් සහිත ඉපිල් ඉපිල් පත්‍ර හෝ ගිනි සීරියා පත්‍ර වලින් හදන නයිට්‍රජන් ටිකක් වැඩි පොහොරක හදාගන්න. ඒ වගේම රසායනික පොහොර භාවිත කරනවා නම් ඔයාලට නයිට්‍රජන් වැඩි පොහොරකක් භාවිත කරන්න පුළුවන්. ඉතින් මල් වගාව ගැන අලුත් දේවල් දැනගන්න ඔයා තාමත් ප්ලාන්ට් ටෙක්නොලොජි YouTube channel එකත් එක්ක සම්බන්ධ වුනේ නැත්නම් දැම්ම පහලින් දෙන රතුපාට subscribe button එක click කරලා සම්බන්ධ වෙන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඊට හැපෙත් තියෙන bell icon එක click කරොත් ඔයාලට අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාවටම notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ ගැන ඔයාගේ අදහස් අනිවාර්යයෙන්ම යටින් comment කරන්න, වීඩියෝ කොහොමද නම් like කරන්න, තවත් කෙනෙක්ට වැදගත් වෙල කියලා තනන share කරන්න. ඉතින් අදට ගින් එන්න ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙත් හමු වෙමු.